අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානය පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම්ටත් කොරෝනා පසුගිය දින 10 තුල තමා ඇසුරු කළ පුද්ගලින්ට සෞඛ්‍ය මාර්ග උපදේශවලට යොමු වන ලෙසට හකීම්ගෙන් ඉල්ලීමක් මන්ත්‍රී හකීම් ඇසුරු කළ අය ගැන සොයන්න පාර්ලිමේන්තුවේ CCTV පරීක්ෂා කෙරේ සංහිඳියාව ජාතීන් අතර මිත්‍රශීලීත්වය රටේ ඒකීය භාවය සුරක්ෂා කිරීමට ඉතා වැදගත් විපක්ෂ නායක සජිත් කියයි සමගි ජනබලවේගය හැම විටම පෙනී සිටින්නේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් වූ කණ්ඩායමක් වෙනුවෙන් රාජ්‍ය ඇමති ෂෙහාන්ගෙන් චෝදනා යුක්‍රේනය ලොක්ඩවුන් නෑ ඇමති ප්‍රසන්න කියයි යුක්‍රේනය ලොක්ඩවුන් නලින්ද කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම් මහතාට COVID-19 වෛරසය ආසාදනී වී ඇති බව ඔහු සිය ටියුටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. තමන් සමග මීට දින 10කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායනී වන ලෙසයි රෞෆ් හකීම් මන්ත්‍රීවරයා සිය ටියුටර් ගිණුම ඔස්සේ වැඩිදුරටත් ඉල්ලා සිටියේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම් මහතාට COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. තමන් අද දිනේ COVID-19 ආසාදිතයෙකු වී ඇති බවට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රෞෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කළා. තමන් සමග මීට දින 10කට පෙර සමීප වයසරු කළ පුද්ගලින් සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායනය වන ලෙසද රෞෆ් හකීම් මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනු මෙවැනි විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර පළමු වරට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා COVID ආසාදිතයෙකු ලෙස තහවුරු වුණා. එසේම ඔහුගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයා හටද වෛරසය ආසාදිනී වී ඇති බවට ඊයේ සිදු කළ PCR පරීක්ෂණයෙන් තහවුරු වුණා. මෙතර නව කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වූ රෞෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 5වනිදා පාර්ලිමේන්තු සැසිවාරයේ ආරම්භ වූ දිනේදී සභාවට පැමිණ සිටිය බවටද තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ පසුගිය ජනවාරි මස 5වනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රෞෆ් හකීම් මහතා සභා ගර්භයේ රැඳී සිට ඇති බවත් මෙවන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි. එලෙස රෞෆ් හකීම් මන්ත්‍රීවරයා සමීප වයසරු සෙසු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු සේවකීන් වේනම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස දැනුවත් කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඒ දිනෙදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ ගල්කිස්ස, ඕපනායක, කාතන්කුඩි සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියා. වවුනියාව නගරයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලින් 55 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග වසදෙමුණු නගරයේ ප්‍රධාන මාර්ග සහ අදාළ මාර්ගයන්හි පිහිටි වෙළඳ සැල් විෂබීජහරණය කිරීම ඊයේ දින සිදු කෙරුණා. වසදෙමුණු වවුනියාව බසර් වීදිය ධර්මලිංග මාවත සහ මාකට් පෙදෙසේ සීමාවන් සහ අදාළ මාර්ගවල වෙළඳ සැල් සහ ගොඩනැගිලි එලෙස විෂබීජහරණයට ලක් කිරීම වවුනියාව පොලිසිය මැදිහත්වීමෙන් සිදු කර තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 නව ආසාදිතයින් 535 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සිරු දෙනම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 148ක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 111ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 212 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 47840ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 40838 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 6773 දෙනෙකු පමණයි. හුදෙකලා කිරීමේ නියෝගය තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 4ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ වන්නේ මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ් පාස්. මීට අමතරව කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශය, කොළඹ නගරයේ පිහිටි පොලිස් බල ප්‍රදේශ 3 ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තවදුරටත් සහයෝගය දක්වමින් රැඳී සිටින්න, නිරෝධායන නීතිවලට ගරු කරන්න. එවිට ඉතාම කෙටි කාලයකින් දින කිහිපයකින් මේ ප්‍රදේශයේ හුදෙකලා බවින් මුදා හැරීමට හැකියාවක් ලැබෙයි.
සංහිඳියාව සහ ජාතීන් අතර මිත්‍රශීලීත්වය රටේ ඒකීය භාවය සුරක්ෂා කිරීමට ඉතා වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පේරාදෙණි ප්‍රදේශයේදී මාතිවිත අදහස් දක්වමින් අපේ ඒකායන අරමුණ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, බොහොමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ ඒකීය භාවයේ දේශපාලන නිදහස සුරැකීම. ඒ කාර්යය සාර්ථකව ක්‍රියාත්මක වන්නට නම් රට තුල එකමුතු භාවය, හිතයිශී භාවය, ජාති නාගම් අතර මිත්‍රශීලීත්වය මේ ඉතාමත්ම වැදගත්. ප්‍රමාද වීහෝ අපි ක්‍රියාත්මක කරපු වැඩසටහන නිවැරදි කියලා නිගමනයකට එම පිළිබඳව අවශ්‍යෙන්ම මේ බලධාරීන්ට අපේ ස්තුතිය පුද කරනවා. මට පුද්ගලිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වශයෙන්ම සංහිඳියාව, එකමුතු භාවය, මිත්‍රශීලීත්වය, ඒ කියන්නේ ජාතීන් අතර සහ ආගම් අතර. ඒක රටේ ඒකීය භාවය සුරක්ෂා කිරීමට ඉතාමත් වැදගත් කාරණාවක්. රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා කවුරු යෝජනා කරත් මට ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිය රටේ සුරක්ෂිත භාවයට, රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් වෙන නිසා ප්‍රමාද වෙලා හෝ රජය අපේ මතය පිළිගැනීම ගැන අපි සතුට වෙනවා. එංගලන්තයේ හැර ඕනෑම රටකින් ඕනෑම අයෙකුට නියාමන වැඩසටහන යටතේ 19 වනදා තෙක් සංචාරකින් මෙරටට ගෙනීමට හැකියාව පවතින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේදී මාතවිත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. යුක්‍රේන හෝ වෙනත් හෝර වෙන රටක් වේවා ලංකාවට සංචාරකයන් ගේනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොවිඩ් කමිටුවත්. එංගලන්තයේ විතරයි මේ වෙනකොට තාවිකාලික තහනම දාලා තියෙන්නේ. අනික ඕනෙම රටකින් ඕනම කෙනෙකුට 19 වෙනිදා වෙනකන් සංචාරකයන් රටට චාටර් ෆ්ලයිට් වල ගේන්න පුළුවන් නියමන වැඩසටහනයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොවිඩ් කමිටුවත් සම්බන්ධ වෙලා හදපු එකකට වෙච්චි සෞඛ්‍ය රෙගුලාසි මත ඕනම කෙනෙකුට ගෙන්නලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා යුක්‍රේන සංචාරකයන් සෞඛ්‍ය රෙගුලාසි පිළිපදින්නේ නැහැ කියලා. නෑ මෙහෙමයි සමාජ මාධ්‍යවල එක එක මත තියෙනවා. දැන් අපේ රටේ හැමෝම පිළිපදිනවද මේ රටේ නීති තිබ්බට? ඒ වගේ සමහර අය කරන්නේ නෑ. සමහර අය පින්තූර ගන්නවා තේබුණ තැන අර මාස්ක් එක දාලා නැහැ කියලා දානවා. ඉතින් මේක හැමෝගෙම සමාජයේම වගකීමක්, ලෝකයේම වගකීමක්. මේක පාලනය කරන්න නම් අපි විනයකට යන්න ඕනේ. යුක්‍රේනයේ විතර නෙමෙයි ඕනම රටකින් ඉන්න පුළුවන්. ඒ එන හැමෝටම ඒක කාරණාව දෙන්න ඕනේ. දැන් යුක්‍රේන රට මේකට ලොක්ඩවුන් කළා දිනවනේ. කවදේ ලොක්ඩවුන් කළා නෑ. ඔය කවුද සමාජ ලොක්ඩවුන් කරලා තියෙනවා? ඒගොල්ලන්ට බෑ පාස් වහලා තියෙනවා, රැස්වීම් තියන්න බෑ. ඒ වගේ ප්‍රධාන කාරණාවක්. ඒක මූලික ලොක්ඩවුන් එකකට යන්නේ නැහැ. ඒ වගේ රටවල් බොහොමයක් තියෙනවා අද ලෝකෙ. ඉතින් ඒ රටවල් වලටත් ලොක්ඩවුන් කරලා නැහැ. සංචාරක ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා යුරෝපා සංගමයෙන් සහනාධාර ලබා දුන්නද එම සහනාධාර සංචාරක ශේෂ්ත්‍රයේ නියැලෙන පුද්ගලයන් හට ලැබී නොමැති බව එම ශේෂ්ත්‍රයේ සම්මේලන නිලධාරීන් පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කෑගල ප්‍රදේශයේ පැවති සම්මේලනයකට එක් වෙමින් යුක්‍රේනයේ ලොක්ඩවුන් කරලා 8 වෙනිදා ඉඳලා ජනවාරි 24 වෙනිදා දක්වා යුරෝපයේ තියෙන මේ රට ලොක්ඩවුන් කරලා අපේ රටේ සංචාරක ව්‍යාපාරය අඩපඩ වෙලා තියෙන ලෝකෙම එහෙමයි. සාමාන්‍යයෙන් රටක් හැටියට ප්‍රධාන වශයෙන් ආදායම් උත්පාදනය කරන මාර්ග තුනෙන් එකක් සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්නට ඕනේ. කොරෝනා පළවෙනි රැල්ල ආරම්භ වෙච්ච වෙලාවේ යුරෝපා සංගමයෙන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නිරත වන අයට සහනාධාරයක් විදියට යුරෝ මිලියන ගාණක් ලබා දුන්නා. ඒ සංචාරක ශේෂ්ත්‍රයට අදාළ සම්මේලනවල නිලධාරීන් අපිට කතා කරලා කිව්වා සල්ලි රටට ලැබුණා, නමුත් සංචාරක ව්‍යාපාර ලැබුණේ නැහැ කියලා. දැන් මේ අස්සේ තමයි උද්‍යංග වීරතුංග දැන් මම හිතන්නේ ෆ්ලයිට්ස් 6ක් 6කින් 900ක් විතර යුක්‍රේන් ජාතික ගෙනලා තියෙනවා. මේක ගේනකොටම ප්‍රශ්නයක් තිබුණා. මේ වගේ වෙලාවක විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍යයෙන් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ඇති වෙලා ඒක පැතිරෙමින් තියෙන වෙලාවක, ඒ නව ප්‍රභේදයේ ලෝක රටවල් දැන් 25ක විතර පැතිරෙමින් තියෙන වෙලාවක යුක්‍රේනයේ සංචාරකයන් 10 ගණක් අපිට ගේන එක ආරක්ෂිතයිද කියන ප්‍රශ්නේ තිබුණා. බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද පොල්පිටිගම සංස්කෘතික මධ්‍යස්ථානීය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා. බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද පොල්පිටිගම සංස්කෘතික මධ්‍යස්ථානීය බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින විවෘත වුණ රටහදන සෞභාග්‍ය දැක්ම සංවර්ධන වැඩපිළිවෙල යථාර්ථයක් කරමින් මහජන අරමුදල් යටතේ මෙම සංස්කෘතික මධ්‍යස්ථානීය රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වැය කරමින් ඉදිකර තිබෙනවා. සංස්කෘතික මධ්‍යස්ථානීය සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා දීමද අග්‍රාමාත්‍ය
අමාත්‍යවරයාගේ අතින් මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට මැති අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. 2021 අයවැය තුලින් යෝජනා කර ඇති ජීවනෝපාය සංවර්ධනයට සහ කාන්තා ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණීන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දැනුම සහ මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන ලෙසට ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අර්ලිගහ මන්දිරයේ පැවති වැඩසටහනකට ක්‍රමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 2021 අයවැය තුලින් යෝජනා කර ඇති ජීවනෝපාය සංවර්ධනයේ සහ කාන්තා ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණීන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දැනුම සහ මූල්‍ය සාක්ෂරතාව ලබා දෙන්නයි ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහනට අදාළව ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන් වෙනුවෙන් නව ජීවනෝපාය මාර්ග ඇති කිරීමේදී විශේෂ කාර්යභාරයක් පැවරී ඇත්තේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. තරුණ තරුණියන්ට නව ව්‍යාපාර අවස්ථා හඳුන්වා දීමේදී ව්‍යාපාර දියුණු කිරීමට මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශන සේවා ග්‍රාමීය මට්ටමින් ලබා දීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ මූලික යටිතල පහසුකම් ලබා දීම මෙන්ම ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම මගින් දෙලින්දුකම තුරන් කිරීම එම ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම මෙවර අයවැයේ ප්‍රමුඛතම අරමුණ බවද ඒ මහතා අවධාරණය කර තිබෙනවා. යුක්‍රේනයේ වැනි රටකින් කිසිදු සැලැස්මක් නොමැතිව මෙරටට සංචාරකයන් ගෙනීම තමන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා තත්ත්වය නිසා ඉතා නරක අමාරු තත්ත්වයක සෞඛ්‍ය තත්ත්වයේ තියෙන රටක් තමයි යුක්‍රේනය. ලෝකයේ රටවල් 20කින් 17 වෙනිදට තියෙන රටක් තමයි යුක්‍රේනය. ඉතින් ඒ වගේ රටකින් කිසිම සැලැස්මක් නැතුව අපේ රට විදේශයන් ගෙන අගින එන එක අපි ප්‍රතික්ෂේප කරනවා. සංචාරක මණ්ඩලයෙන් කිමාලි ෆර්නෑන්ඩෝ මැතිනිය සභාපතිනිය කියලා තියෙනවා. අන්තරු දක්වලා තියෙනවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරා ගන්න නැතුව තමයි මේ යුක්‍රේනයෙන් මේ වැඩසටහන කරලා තියෙන්නේ. හැමදාම යුක්‍රේන රටින් වහලා තිබ්බත් ප්ලේන් එකක් අරන් එනවා යුක්‍රේනයේ සංචාරකයෝ. ඒ හින්දා මේ වැඩේ කරන එක ඉතා නරකයි. අපි හැමතිස්සෙම ආණ්ඩුවට කියන්නේ සැලැස්මක් ඇතුව මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව මේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට තියලා මෙහෙම වැඩ කරන්න එපා කියන එක අපි ආණ්ඩුවට තරයේ කියනවා. යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සුරක්ෂිතව නැවත යැවීමටත් එමගින් මෙරට ජනතාවට හානියක් ඇති නොවීමටත් වගබලා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍යවට අදහස් දක්වමින් යුක්‍රේනය දැන් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කළා තියෙනවා ඒ රටේ. දැන් අපේ රටේ සංචාර කර්මාන්තය ගොඩනැගීම ගොඩක් හොඳයි. නමුත් මේ වගේ රටවල් වලින් ගෙනීමේ යම්කිසි ගැටලුවක් තියෙනවා නේද? ඉතින් මෙහෙමනේ අපේ රටට එන්න කැමති රටවල් වල අය තමයි එන්නේ. අපිට කියන්න බෑනේ ජර්මනියට ඕගොල්ලෝ ඉන්න කියලා බලෙන් ගෙන්නන්න බෑ. ඒ අයගේ කැමැත්ත අනුවයි එන්නේ. ඉතින් අපි කොහෙන් හරි තැනකින් පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සංචාරක ව්‍යාපාරය ආරම්භ වුණා. නමුත් අවසනාවකට ඒ රටේ ඇතිවෙච්ච තත්ත්ව තුර රට ලොක්ඩවුන් කළා තියෙන තුර ඒ සංචාරක ව්‍යාපාරය එතකොට සෞඛ්‍යාංශ මේ ඔක්කොම මැදිහත් වෙලා ඊළඟට ගන්න ඕනේ තීන්දුව ගනී. හැබැයි ලංකාවට ඇවිල්ලා ඉන්න සංචාරකයන් ඒගොල්ලන්ගේ කාල සීමාව අවසන් වෙනකොට ඒගොල්ලන්ව සුරක්ෂිතව යැවීමටත් රටේ ජනතාවට ඒ මගින් හානියක් නොවෙන්නටත් වගබලා ගැනීම තමයි සෞඛ්‍යාංශ සහ ඒ අදාළ වගකීම්වලට පවරලා තියෙන්නේ. තමයි දැන් රාජ්‍ය මාධ්‍ය දයසිරි ජයසේක එතුමා කොරෝනා ආසාදිතයක් බවට තව වරුණා. මේ ආශ්‍රිතව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවත් නිරෝධයන් නෑ. එතුමා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මොකද පාර්ලිමේන්තුව අයවැය අවසන් වුණ හැම පස්සේ අත්තල් කාලේ නිවාඩු දුන්නාම අපහම ආරම්භුනේ 5 වෙනිදා. හැබැයි එතුමා 5 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව ආවේ නැහැ. පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තිබුණෙම නැහැ. දෙසැම්බර් මාසේ අයවැය අවසන් වුණ හැම පස්සේ ඉඳන්. ඒකින්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මම හිතන්නේ එතුමා තියෙන සෞඛ්‍ය ආරක්ෂක වෘත්තව එතුමා වටේ හිටපාවේ ආශ්‍රිතින්බ නිරෝධායනට ලක් කළා ඇති. පාස්කු ඉරිදින ත්‍රස්ත්‍ර ප්‍රහාරයට ඍජුවම හෝ වක්‍රව අනුබල ලබා දුන් ඕනෑම අයෙකුට දඬුවම් විඳීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පැහැදිලිවම කියන්න ඕනේ දැන් සමගි ජන බලවේගය පෙනී හිටින්නේ හැම අවස්ථාවකදීම පාස්කු ප්‍රහාරයේදී චූදිතයන් වෙච්ච කණ්ඩායම් වලටනේ අපි දැක්කා අර නීතිඥ හිස්බුල්ලා වෙනුවෙනුත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කරනවා දැන් අද නීතිඥ හිස්බුල්ලා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කිරීම සාධාරණද සමගි ජන බලවේගයේ විශේෂයෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙද්දි දැන් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා තියෙනවා පරීක්ෂණ පැවැත්වෙනවා ඔහුට ඔහු විවිධ සම්බන්ධකම් පැවැත් චෝදනා ලැබුවොත් අනිවාර්යෙන්ම උන්ට දඬුවම් ලැබෙනවා මේ වෙනකොටම 32 දෙනෙකුට විරුද්ධව ඒ අධිකරණමය කටයුතු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය තොරතුරු ගොනු කරා කියන කාරණාව පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කරා එයින්ද පාස්කු විරුදා ප්‍රහාරකයන්ට සම්බන්ධ වෙච්ච අයට අනුබල දීපු අයට වෙනත් ඍජුව සහ වක්‍රව සම්බන්ධතා තිබ්බ සියලු දෙනාටම දඬුවම් විඳින්න සිදු වෙයි ත්‍රිකුණාමලය කල්ලරාව ප්‍රදේශයේ දීවරගම්මානයක ජීවත් වන ජනතාව තමන්ට එම ප්‍රදේශයේ ජීවත් වීමට ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් අසරණ වී ඇති පුවතක් අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. වසර 30ක් පුරාවට ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ගොදුරු වූ ගම්මානයක් වන ත්‍රිකුණාමලය මායිමේ පිහිටා තිබෙන කල්ලරාව දීවර ගම්මානය යුද සමයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන්ම ලක් වූ ගම්මානයක්. මෙම ගම්මානයේ ජීවත් වන ජනතාව ගම්මානය හැර නොගිය අතර සුනාමි ව්‍යසනයෙන්ද ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. සුනාමි ව්‍යසනයෙන් පසු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් විසින් මෙම ගම්මානයේ ජනතාව සඳහා පර්චස් 20ක භූමි ප්‍රමාණයක නිවසක් සාදා ගැනීමට අවසර ලබා දී තිබුණත් මේවන විට එම ගම්මානයේ පවුල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම නිසා මෙම ජනතාවට තම ගම්මානය තුළම ජීවත් වීමට ඉඩකඩ නොමැති බවයි ඔවුන් පවසන්නේ. අපිට ඇත්තටම කිව්වොත් ඉන්න තැනක් කොටින්ම නැහැ. අපේ තාත්තලාට ගෙවල් තියෙනවා. යාළට සුනාමියෙන් හම්බෙච්ච ගෙවල් තියෙනවා. ඒකෙත් මමයි අයියයි බැඳලා ඒ ගේ ඇස්සේ තමයි ඉන්නේ. පවුල් දෙක තුනකට එකට ජීවත් වෙන්න අමාරු. අපේ දෙමව්පියන්ගේ තියෙන ඉඩම් වලින් අපිට අක්කර භාගයක් හරි දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අපේ ගෙවල් තියෙන ඒවාලත් සුනාමි ඔය සුලි සුලාම් කුණාටු ආපම ඒවා කඩාගෙන වැටෙනවා. ඒවා ඇස්සේ ඉන්නේ බොහොම අමාරුයෙන් බයෙන් ඉන්නේ මේ චූටි දරුවොත් අපි තියාගෙන. සුනාමියෙන් අපි ගිහිල්ලා කඳුරු ගත කරලා ඊට පස්සේ රාජ්‍ය නොවන සංවිධානය රාජ්‍ය සංවිධානය වුණත් අපිට නිවස් සාදන සුනාමි ගයක් කියලා එකක් හදලා දුන්නා. පොඩි පොඩි මේ පර්චේස් 20ක ගම් මේ ඉදමකට අපිට මැදිහත් වෙන්න වුණා. ඒ ඉදම ඒ ගේ ගන්න නිසා. නමුත් මේ දැන් කාලය ගෙවිලා ගිහිල්ලා අපිට මේ දැන් එක ගේ ඇතුලේ පොඩි ගේ ඇතුලේ පවුල් 3-4ක් ඉන්න වෙලා තියෙනවා. කොළඹේ ඉඳලා ආපු ලොකු ලොකු මහත්තුරු එක එක තැන් වලින් එක එක මේ විදිහේ ඇවිල්ලිවිල ලොකු ලොකු ඉඩම් අල්ලගෙන නොයෙකුත් දේවල් කරනවා. ජීවත් වෙන්නේ පර්චේස් 30 දුන්නු ඉදමේ ගෙදර තමයි සුනාමියෙන් තමයි දුන්නේ ගෙදර. ඒ ගෙදරත් ඉන්න බැහැ දැන් මුදුන් පිච්චිය පුපුරලා අපි ඇත්තටම හුලඟක් ආවොත් තිරියා ඉස්කෝල තහරි කොහේ හරි ස්කෝලකට පල්ලියකට යනවා කියන්න දුකයි මට ඇත්තටම හදාගන්න පිටියක් නෑ මගේ මුදුන් පිටියේ පුපුරලා මට මම ඉල්ලන්නේ මට ඒක හරි හදලා දෙන්න මේ අම්මා තාත්තගේ තිබුණා ඉඩම් අක්කල භාගයක් හරි අපිට ලබා දෙන්න මොකද දර තුන් දින කහද බඳලා ඉන්න එක දුවෙක් ඉන්න තැනක් නෑ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවන උපාය වන්නේ දෙහිවර කර්මාන්තයයි මෙම දිහිවර ගම්මානයේ දිහිවරෙන් ඉල්ලා සිටින්නේ තම දෙමව්පියන්ට හිමි ඉඩම්වල නිවසක් සාදා ගැනීමට තමන්ට අක්කර කාලක පමණ හෝ භූමියක අවසර ලබා දෙන ලෙසයි යුද වාතාවරණයේ සහ සුනාමි ව්‍යසනයෙන්ද අසරණ වූ මෙම ජනතාව තමන්ට සාධාරණ්‍ය ඉටු කර දෙනු ඇතැයි බලාපොරොත්තු දැස් දල්වා සිටිනවා එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමු මියලියත් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.